අද අලුයම 5:15ට පමණ විමාන තුල සිදුනේ බුරැල්ලේ කිංසි හොන් මන්සන්දියේදී මාර්ග වර්ණ සංඥා උල්ලංඝනය කරමින් ධාවනය කළ දිමුත් කරුණරත්නගේ ජීප් රථයේ ගැටුණු ත්‍රිවිරුද රථයේ රියදුරා තුවා ලබා ඇති බව පොලිසිය සඳහන් කළා. නවින්න ජයමාවතේ පදිංචි අයෙකු වන එම පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම අවස්ථාවේදී දිමුත් කරුණරත්න බීමතින් පසු බව අනාවරණ වී ඇති අතර බොරැල්ල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් පසුව පොලිස් අප මත මුදාහැර ඇති ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයාට හෙට අලුත් කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය දැනුම් දී තිබෙනවා. මේ අතර දිමුත් කරුණරත්න සම්බන්ධව මෙම අනතුර පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ බීමතින් රියපදව අනතුරක් සිදු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති ක්‍රීඩක ගිවිසුම් උල්ලංඝනය කිරීමක් ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවයි. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද එම ආයතන නිවේදනය කරනවා. මේ අතර මාර්ග වර්ණ සංඥා නොතකා බීමතින් රියපදව අනතුරක් සිදු කළ පුද්ගලයෙකුට පොලිස් ඇප ලබා දිය හැකි ද යන්න පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසුවා. ඒ තුවාලකරු තුවාලකරුගේ බිරිඳත් පොලිසියට ප්‍රකාශ දෙකක් ලබා දෙමින් පවසා තිබෙනවා. ඔවුන්ට මේ අනතුර සම්බන්ධයෙන් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බවට. ඒ ප්‍රකාශයන් සැලකිල්ලට අරගෙනයි දිමුත් කරුණාරත්නට අද පොලිස් ඇප ලබා දීලා තිබෙන්නේ. කෙසේ නමුත් මෙලෙස පොලිසිය විසින් තුවාලකරු තවදුරටත් රෝහල්ගතව සිටියදී ඒ වගේම බීමත් රියපැදවීම සහ විදුලි සංඥා ආලෝකවලට එරෙහිව රියපැදවීම කර තිබියදී මෙලෙස පොලිසියෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති රතවාහන පවා දැනුවත් කර නැහැ. කිරීමට තිබුණු සුදුසුම දේ වෙන්නේ මේ අත්අඩංගුවට ගත් රියදුරුව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමයි. මේ පිළිබඳව පොලිස්පතිතුමාගේත් අවධානයට ලක් වෙලා තිබෙනවා.